රාතන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක පසේ බුදුවරයන් වහන්සේ නමකට දෙන දානයේ ප්‍රබලයි. පසේ බුදුවරයන් වහන්සේලා සියක් නමකට දෙන දානයට වඩා එක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානයේ ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේට පිරිනමන දානයටත් වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාට යමක් පූජා කිරීම ප්‍රබලයි. බුද්ධ ප්‍රමුඛ සංඝයාට යමක් පූජා කරනවට වඩා සතර දිශාවෙන් වදින මහා සංඝයාට ආවාසයක් හදලා පූජා කිරීම ප්‍රබලයි. ආවාස පූජාවටත් වඩා තුනුරුවන් සරණ යාම ප්‍රබලයි. මොන බලන්න අපි දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ තුනුරුවන් සරණ යනා. මේ තුනුරුවන් සරණ යාම මුදල් කෝටි ප්‍රකෝටි අසංඛ්‍යයක් දෙනවට වඩා ප්‍රබලයි. තුනුරුවන් සරණ යනවටත් වඩා පන්සිල් සමාදන් වීම ප්‍රබලයි. තිසරණේ සහිතව තිසරණ සහිතව සිල් ගන්නවටත් වඩා මෛත්‍රී භාවනාව එක ඇසුරක් ගන්න ප්‍රමාණය පැවැත්වීම වැඩීම ඊට වඩා ප්‍රබලයි. මෛත්‍රී භාවනාවටත් වඩා හුස්ම රැල්ලක් ගන්න වෙලාවේ අනිච්චං අනිච්චං කියා හිතුවනම් ඒක තමයි තුන් ලෝකෙම තියෙන ඉහළම පුණ්‍ය කර්මය වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න බලන්න මොන තරම් ප්‍රබලයිද අනිච්චං දුක්ඛං අනාත්තා කියලා මිනිගුරේ. එහෙමනම් මේ අපට කරන්න තියෙන මේ වෙලාවේ තණ්හාව තරහව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සැලකීම අපේ හිතේ තොල පරපවක් කරනවා. ඊළඟ කාරණාව තීන විඳ කම්මැලිකම් හැම හිතකම හටගනු ලබන උදාසීන ගතිවලින් සමන්විතනම්. එහෙමනම් මේ පින්කම සාර්ථක වෙන්න කම්මැලිකම හිතේ තිබුණා. ඊළඟ එක තමයි උද්දච්ච කුක්කුච්ච පසුතැවිල්ල. එයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සැලකීම. පසුවන විචිකිච්ඡාව අපේ හිතේ පහළ වන සැකය හොඳට දැනගෙන මෙනෙහි කරන්න ඕන. නොයෙක් නොයෙක් දේවල් පිළිබඳව පහළ වන සැකය අයහපත් දෙයක් හොඳ දෙයක් නෙමෙයි. මෙන්න මේ කරුණ පහළ පෙන්නතොනේ සියලුම පව් ඇතුළත් යම් තාක් අපි අකුසල් කරනවා නම් මේ කරුණ පහට ඇතුළත් වෙනවා. එහෙමනම් පෙන්නතොනේ මේ නීවරණ පහ අපේ සිතේ තුළම හටගන්න තණ්හාව තරහව අලසකම පසුතැවිල්ල සැක අනිවාර්යයෙන් දුරු කරන්න ඕන. ඒ නිසා තමයි මේ දානමය පින්කම් කරන්නේ. සීල සමාදාන වල යෙදෙන්නේ බණ භාවනා කටයුතු කරන්නේ ඔය තණ්හා වාදී මේ පහ නැති කරගන්න. එහෙමනම් පින්නතොල මේ වේලාවේ නීවරණ විදර්ශනාව හොඳට තේරුම් මැරගෙන මෙසේ කියවන්න. මාගේ සිත තුළ තනතන තරහව මමනෝ